Yesus swanse vapurannekge upamawak kiyala e vapuranna kohomada bija vapuruwe mona wage polawakada e bija vapuranna tat kare mona mona polawa matada e bija vatune vapurannek bija aragena yanawa vapuranna yanakota samahara bija maga vatena etakota me aakase pakshiyo ewillna ewa ahulagena yanawa kala yanawa ඊට පස්සේ සමහරක් වැටෙනවා ගල් මත. ඒවා හට ගන්නවා. නමුත් දිය සීරාම නැහැනේ වතුර නැහැනේ. ඒ නිසා ඒවා මැරෙනවා. ඊට පස්සේ සමහරක් ඒවා කටු සමග වැටෙනවා. කටුත් වැවෙනවා. මේක වැවෙන ගම කටුත් වැවෙනවා. නමුත් මේවා මැරලා යනවා. මොකද කටු ඇවිල්ලා මේවා මැඩපත් කරන නිසා. සරුබිමේ වැටෙන බීජ තමයි හතරවෙනි පොළොව සරුබිම. ඒ සරුබිම මත වැටෙන ඒ බීජ හට ගන්නවා. සිය ගණනාවක් ඵලදාව දෙනවා. මේ බීජය තුල සදාකාලීන ජීවනය තියෙනවා. Make ඇතුලේ තියනවා ගැළවීම පෞකමාව ස්වර්ගයට යන මඟ නොනවතින අහසත් පොළවත් විනාශ වුණත් විනාශ නොවන මේ වචනය මේ පොත තුල තියෙනවා මේක නෙමෙයි වචනය මේක නෙමෙයි වචනය මේක තුල තියෙනවා වචනය ඕ පඬිවරු බයිබල් දන්න අය ඉන්නවනේ ඒගොල්ලෝ ඇයි දෙවියන් වහන්සේව විශ්වාස කරන්නේ නැත්තේ කියලා බීජය අරගෙන ඒක පරීක්ෂා කරන මනුස්සයාට බෑ ඒකේ තියෙන ජීවනය දැනගන්න. ඒක දැනගන්න නම් ඒ මනුස්සයාට කුෂිකාර්මික අධ්‍යයනයක් තියෙන්න ඕනේ. දෙවියන් වහන්සේගේ බීජය, දෙවියන් වහන්සේගේ වචනය අපට ජීවනය ලබා දෙන්න නම් අපි ආත්මික පුද්ගලයෝ වෙන්න ඕනේ. ඒ නිසා අපිට තියෙන ලෞකික මොලෙන්, අපිට තියෙන අධ්‍යාපනයෙන්, අපිට තියෙන අත්දැකීමෙන් අපි දෙවියන් වහන්සේගේ වචනේ තේරුම් ගන්න කවදාවත් බෑ. දෙවියන් වහන්සේගේ වචනය නම් දේශනා කරන්නේ ඒක කොහොම දේශනා කරත් ඔබ යාපත් පොළව නම් ඒක ආශිර්වාදයක් වෙයි. හැබැයි ඕගොල්ලෝ හිතන්න ගියොත් එහෙම නෑ 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 අපිට මේ මා වපුරන්න වැඩක් නෑ අර වපුරන්න නම් හොඳයි කියලා අන්තිමට ඕක ප්‍රයෝජනයක් නැති වෙනවා. ඔය අනවශ්‍ය දේවල් වල් තනකොළ අරවා මේවා කටු ගස් කටු පඳුරු ඕන් නැති ඒවා අයින් කළ යුතුම දේවල් ගැළවීම නොලබපු මිනිසුන්ගේ ආශ්‍රය එය අයගේ අනුශාසන ලෞකික මේ දෘෂ්ටි කෝණ සංස්කෘතිකමය පාරම්පරික දෘෂ්ටි කෝණ මේ ආදී අනවශ්‍ය දේවල් ක්‍රිස්තියානි කාර්යයගේ වචනය නැති කරලා දානවා ඒ නිසා නිකන් මේ ලෞකික අනුශාසන විතරක් නෙමෙයි ක්‍රිස්තියානි ශුද්ධ අනුශාසන පරිස්සමෙන් ගන්න ඕනේ ඔළුවේ මොලේ තියනවා we have the brain the intelligence in our head අපි දෙවියන් වහන්සේගේ වචනය වැපිරෙන්න යනවා නම් දේශනාවක් අහන්න යනවා නම් අපි මොලේ විවෘත කරගන්න ඕනේ. යම් දෙයක් මම දන්නේ නැති දෙයක් දෙවියන් වහන්සේ අද උගන්වන්නට යනවාද? කවුරු දේශනා කරත් මට කමක් නැහැ. මං දේශනා කරපු දේශනාවක් තව එක්කෙනෙක් ඒ වගේ එකක් කරනවා නම් ඒත් කමක් නැහැ. මොකක් හරි අලුත් දෙයක් මට ලැබෙන්න යනවද කියන බලාපොරොත්තුෙන් ආවොත් ලැබෙවි. දෙවියන් වහන්සේගේ වචන අපි අහපුවාම ඒවා අපේ ජීවිතේ රඳවාගෙන අපි ඉවසීමෙන් හිටියොත් ඒවා කවදා හරි ඵල දරනවා.